හරි පුතාලා දැන් ඔන්න පරිච්ඡේද කීපයක් ඉවර කරලා පුතාලා තවත් අලුත් පරිච්ඡේදයකට ඇවිල්ලා තියෙන්නේ විද්‍යුත් ධාරාවේ තවත් එක් ඵලයක් ගැන කතා කරන්න. මොකද අපි මෙතෙන්දි කතා කරන්නේ විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලය ගැන. නේද? දැන් ඔගොල්ලෝ විවිධ ඵලයන් ගැන කතා කරගෙනනේ ඇවිල්ලා තියෙන්නේ. නේද? දැන් එතකොට පුතේ ඒ එකම තව අපට ඵලයන් කීපයක් ගැන කතා කරන්න තියෙනවා. නේද? එතකොට මේ තවත් එක් ඵලයක් ගැන තමයි මෙතෙන්දී අපි කතා කරන්නේ. මොකක්ද මෙතෙන්දී කතා කරන්නේ අපි? විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලය පිළිබඳව. හරි. දැන් අපි බලමු ප්‍රකාශ කියලා කිව්වම මොකද්ද කියවෙන්නේ? ප්‍රකාශ විද්‍යාව. මොකද්ද පුතේ ප්‍රකාශ කියලා කියන්නේ? ආලෝකය කියන එක. ඒතර විද්‍යුත් ධාරාවකින් ආලෝකය නිෂ්පාදනය වීම. දැන් ඉස්සෙල්ලා ඔයගොල්ලෝ දැන් බැලුවා විද්‍යුත් ධාරාවකින් තාපය නිපදවන්නේ කොහොමද? නේද? තාපය නිපද වෙනවද කියලා ඔයගොල්ලෝ නිරීක්ෂණය කළා. දැන් ඒ විදිහටම විද්‍යුත් ධාරාවෙන් ප්‍රකාශ ඵලයක් ආලෝකයක් නිෂ්පාදනය වෙනවද කියලා ඔන්න මෙතෙන්දී ඒක තමයි පරීක්ෂා කරලා බලන්නේ. නේද? එහෙනම් විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලය ගැන තමයි අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ. හරි. බොහෝ සන්ධි ඩයෝඩවලදී එය තුලින් විද්‍යුත් ධාරාවක් ගලා යාමේදී සන්ධිය රත් වෙනවා. සන්ධි ඩයෝඩ කියලා කියන්නේ මොනවද පුතේ? ඔගොල්ලෝ දන්නව නේද තියෙන්නේ ඔය LED වගේ ඒවා නේද? ඒ කියන්නේ ඩයෝඩයක් ඒක. නේ සාමාන්‍ය තවත් තියෙනවා වෙනත් ඩයෝඩ වර්ග ඔගොල්ලෝ ලොකු පන්තිවලදී ඉගෙන ගන්නවා. ඉතින් මේක අපි පරිපථයකට සම්බන්ධ කරාම මේ LED එකක් හරි වෙනත් ඩයෝඩයක් හරි ඉතින් ඒ හරහා ධාරාව ගලාගෙන යනවා. හැබැයි මේ ධාරාව ගලාගෙන යන්නේ එක දිශාවකට විතරයි. හරියට අග්‍ර සම්බන්ධ කරන්න ඕනේ අපි. කියන්නේ කෝෂයේ ධනාග්‍රයට හරියට ඒ ඩයෝඩේ ධනාග්‍රයයි කෝෂයේ ඍණාග්‍රයට හරියටම ඩයෝඩේ ඍණාග්‍රයයි විතර අග්‍ර නිවැරදිව සම්බන්ධ කළොත් ඒ හරහා ධාරාව ගලාගෙන යනවා. අග්‍ර වැරදියට සම්බන්ධ කළොත් ඒ හරහා ධාරාව ගලාගෙන යන්නේ නැහැ. දැන් අපි අග්‍ර නිවැරදිව සම්බන්ධ කරලා ඒ හරහා ධාරාව ගලාගෙන යනවා නම් පුතේ ටික වේලාවක් යනකොට මේ ඩයෝඩය රත් වෙනවා. තේරුණාද? ටික වේලාවක් යනකොට මොකද වෙන්නේ? සන්ධිය රත් වෙනවා. එලෙස වන්නේ විද්‍යුත් ශක්තියෙන් කොටසක් සන්ධියේදී තාප ශක්තිය ලෙස විමෝචනය වන නිසාය. ඒක දැන් අපි ඉස්සෙල්ලත් ඉගෙන ගත්තා නේද? ඒතර ඒකට හේතුව තමයි මොකක්ද? මේ සන්ධිය හරහා විද්‍යුත් ශක්තිය ගමන් කරනකොට ඒ විද්‍යුත් ශක්තියෙන් කොටසක් මොකද වෙන්නේ? තාප ශක්තිය ලෙස අපතේ යන නිසා. තේරෙනවද පුතාලට? තාප ශක්තිය ලෙස අපතේ යන නිසා තමයි. එහෙනම් තාප ශක්තිය ලෙස විමෝචනය වෙන නිසා තමයි ඒ විදියට මේ සන්ධියක් රත් වෙන්නේ විද්‍යුත් ධාරාවක් ගමන් කරනකොට. තේරෙනවද පුතාලට? ඒතර සමහර සන්ධි ඩයෝඩ තුලින් විද්‍යුත් ධාරාවක් ගලා යන විට සන්ධියේදී විද්‍යුත් ශක්තියෙන් කොටසක් ආලෝක ශක්තිය ලෙස විමෝචනය වෙනවා. සන්ධි ඩයෝඩ කියලා ඩයෝඩ වර්ග කීපයක් තියෙනවා. ඉතින් දැන් අපි ඩයෝඩයක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ පුතේ ධාරාව එක දිශාවකට ගමන් කරවීම සඳහා පමණයි. දැන් එතකොට මෙන්න මේ වගේ දැන් අපි හිතමු සාමාන්‍ය ඩයෝඩයක් කියලා. නේද? නිකම් මම දල වශයෙන් අඳින මෙහෙම දැන් සාමාන්‍ය ඩයෝඩයක් නම් අපි පාවිච්චි කරලා තියෙන්නේ මේ විදිහට මේ පරිපථයක් තුලට. නේද? මේ වගේ අපිට මෙතන බල්බ් එකකුත් තියෙනවා කියලා. මෙතන දැන් මම මේ ඇඳලා තියෙන්නේ මේක මේ ඩයෝඩේ නිකන් සාමාන්‍ය විදිහට. ඩයෝඩේ සංකේතය පුතාලා දන්නවද? අපිට ඕන මේක සංකේතයෙන් අඳින්නත් පුළුවන්. අපි මෙතන සංකේත වලින් අඳින් බලන්න. සංකේත වලින් ඇඳුවොත් මෙහෙම ඔය විදිහට. නේද? ඒතර මෙහෙම සංකේතයකින් අපිට අඳින්නත් පුළුවන්. ඒතර මේ විදිහට ඩයෝඩයක් සම්බන්ධ කරලා තියෙනවා මේ වගේ තැනකට. නේද? එතකොට මේ ඩයෝඩේ ඇතර අපිට මේ හැමෙන්න මේ විදිහට ගන්න පුළුවන්. දැන් මේකෙදි වෙන්නේ පුතේ මේ හරහා ධාරාව ගමන් කරනවා. ධාරාව ගමන් කරනකොට දැන් මෙතන ප්‍රකාශ ඵලයක් එන්නේ ආලෝකයක් නිකුත් වෙන මේ සාමාන්‍ය ඩයෝඩයක්. ඒ කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් ගන්න මෙන්න මේ වගේ ඩයෝඩයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේකදී වෙන්නේ මේ ටික වෙලාවක් ගියාම මේ හරහා දැන් බල්බේ මෙතන දැල්වෙනවා. මොකද මේ හරහා ධාරාව ගලන නිසා. නේද? එතකොට මෙතෙන්දී මොකද වෙන්නේ පුතේ? මේ ඩයෝඩේ අලලා බැලුවොත් රත් වෙනවා. ඒ කියන්නේ ඒක තාප ශක්තිය බවට පත් වෙලා තියෙන්නේ. තාප ශක්තිය එකෙන් පිට කරලා තියෙන්නේ විද්‍යුත් ශක්තිය ගමන් කරනකොට. නමුත් අපි පරිපථයකට සම්බන්ධ කළොත් LED එකක්. නේද?
අපිට පුළුවන් LED එකක් සම්බන්ධ කරන්න. එතකොට මෙන්න මෙහෙම LED එක මේ විදිහට. ඒකේ වෙන්නේ පුතේ ආලෝකයේ විමෝචනය වෙනවා. ආලෝකයේ විමෝචනය වෙනකොට අපි මෙහෙම ඊ තල වලින් ඔහොම දක්වන්නේ. ආලෝකයේ විමෝචනය වෙනකොට මොකද වෙන්නේ? මේ විදිහට ස්විච් එකක් ඕනේ. ඔහොම අදිමුකෝ. හරි. දැන් එතකොට මොකද වෙන්නේ පුතේ? මේ හරහා ධාරාව ගලාගෙන යනකොට මේක රත් වෙනවා. ඒ වගේමයි මේකෙන් ආලෝකයත් විමෝචනය වෙනවා. මේකට අපි කියනවා ආලෝක විමෝචක ඩයෝඩ කියලා. එහෙම නැත්නම් කියනවා LED කියලා කියනවා. ඉතින් මේකත් ඩයෝඩයක්, මේකත් ඩයෝඩයක්. දෙකෙන්ම ධාරාව ගලන්නේ එක දිශාවකට විතරයි. නිවැරදිව අග්‍ර සම්බන්ධ කරලා තිබුණේ නැත්නම් ධාරාව ගලන්නේ නැහැ. මම පුතාලට පටන් ගනිද්දිම කිව්වා. අග්‍ර මෙහෙම මාරු කරලා තිබුණොත් එහෙම මේ හරහා ධාරාව ගලන්නේ නැහැ. ඒතර මේ වගේ එකකින් ධාරාව ගලනකොට මේක රත් වෙනවා ටික වෙලාවක් යනකොට. මේ වගේ එකකින් ධාරාව ගලනකොට ආලෝකය විමෝචනය වෙනවා. තේනව නේද පුතාලට? හරි. දැන් එතකොට අපි බලමු මෙන්න මෙහෙම. සමහර සන්ධි ඩයෝඩ තුලින් විද්‍යුත් ධාරාවක් ගලා යන විට සන්ධියේදී විද්‍යුත් ශක්තියෙන් කොටසක් ආලෝක ශක්තිය ලෙස විමෝචනය වෙනවා. එවිට එම සන්ධිය ආලෝකවත් වේ. මේක හොඳට ආලෝකවත් වෙනවා. මේක විවිධ වර්ණ වලින් තියෙනවා පුතේ. ඒවා සන්ධිය හදලා තියෙන ද්‍රව්‍යාණුම විමෝචනය වෙනකොට ආලෝකය නිකුත් කරන වර්ණය වෙනස් වෙනවා. කොළපාට වර්ණ, රතුපාට වර්ණ, කහපාට වර්ණ, ඒ වගේ විවිධ වර්ණ නිකුත් කරනවා. ඒ වගේ මේ සන්ධි වලින් ආලෝකයේ විමෝචනය වෙනකොට නේද? එවිට එම සන්ධිය ආලෝකවත් වේ. මෙලෙස විද්‍යුත් ශක්තියෙන් කොටසක් ආලෝක ශක්තිය ලෙස විමෝචනය වීම විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලය ලෙස හඳුන්වනවා. තේනවද පුතාලට? මේ විදිහට විද්‍යුත් ශක්තියෙන් කොටසක් ආලෝක ශක්තිය විදිහට මේ විදිහට විමෝචනය වෙන එක අපි කියනවා විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලය කියලා කියනවා. මෙලෙස ආලෝකය පිට කරන ඩයෝඩ අපි හඳුන්වනවා ආලෝක විමෝචක ඩයෝඩ, ලයිට් එමිටිං ඩයෝඩ්. ඒ හින්දා අපි කියනවා LED කියලා හඳුන්වනවා. LED කියලා මේ තියෙන දොර LED එකක් තමයි මේ විදිහට සංකේතවත් කරන්නේ. පුතාලා දැකලත් ඇති නේද? දැන් LED එකක් කියලා කිව්වම මෙන්න මෙහෙම ඔය වගේ තියෙනවා නේද? විවිධ වර්ණවලින් මෙහෙම තියෙනවා. අග්‍ර දෙකක් තියෙනවා. එකක් කොටයි, එකක් දිගයි නේද? ධනාග්‍රය, හරිණාග්‍රය. මේක විවිධ වර්ණවලින් තියෙනවා පුතේ. නිල් පාට, කහ පාට, රතු පාට නේද? විවිධ වර්ණවලින් මේ LED බලා ගන්න පුළුවන්. තේරෙනවද? එහෙනම් මෙතෙන්දී ආලෝකය නිකුත් වෙන්නේ මේ විද්‍යුත් ධාරාව යවනකොටනේ. ඉතින් එහෙනම් විද්‍යුත් ධාරාව යවන නිසා තමයි ආලෝකයක් නිකුත් වෙන. අපිට විවිධ වර්ණ ඩයෝඩ තියලා මේක බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදියට විවිධ ආලෝකයන් නිකුත් කිරීම අපි හඳුනනවා ප්‍රකාශ ඵලය කියලා. එහෙනම් විද්‍යුත් ධාරාවක් යවුවම මොකද වෙන්නේ පුතේ? ආලෝකය නිකුත් කරනවා. ඒ කියන්නේ විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලය තමයි අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. පැහැදිලි නේද පුතාලට? හරි. අපි බලමු ඊළඟට ක්‍රියාකාරකම. ආලෝක විමෝචක ඩයෝඩයක ක්‍රියාව අධ්‍යයනය කිරීම. ආලෝක විමෝචක ඩයෝඩයක ක්‍රියාව අධ්‍යයනය කරන්න තමයි ඔන්න අපි දැන් ලෑස්ති වෙන්නේ නේද? මොනවද අපිට ඒකට ඕන වෙන්නේ පුතේ? අපිට LED කීපයක් අවශ්‍ය වෙනවා නේද? අපි කියනවා ආලෝක විමෝචක ඩයෝඩ. මේක අපි විවිධ වර්ණ වලින් අර ගන්නවා. එතකොට අපිට හැම වර්ණයක්ම බලන්න පුළුවන් නේද? මේ විදිහට ධාරාව යවනකොට ඒ වර්ණය නිකුත් වෙනවද කියලා නේද? ආලෝක විමෝචක ඩයෝඩ. ඔන්න ආලෝක විමෝචක ඩයෝඩ තියෙනවා. ඊළඟට මොනවද මේ තියෙන? ස්විච්. ස්විච්. ඊළඟට මෙතන තියෙනවා සම්බන්ධක කම්බි. සම්බන්ධක කම්බි තියෙනවා. ඊළඟට මෙතන අපි වියලි කෝෂයක් අරගන්නවා. වියලි කෝෂ. හරි. ඔන්න ඔය දේවල් ටික තමයි පුතේ ඕන වෙන්නේ. මොනවද ඕනේ? ආලෝක විමෝචක ඩයෝඩ විවිධ වර්ණ වලින් අපි ලබා ගන්නවා. ස්විච. අපිට ස්විචයක් ඕන වෙනවා. සම්බන්ධක කම්බි ඕන වෙනවා. වියලි කෝෂ අවශ්‍ය වෙනවා. හරිම ලේසි නේද හොයාගන්න තියෙන දේවල් ටික? පුතාලට දැන් දිගටම මේ පාඩමේ තියෙන ප්‍රැක්ටිකල්ස් වලට මේ හැම දෙයක්ම ඕනේ වුණානේ. තේඳ ඒ දේවල් ටිකමයි දිගටම දිගටම ගන්න තියෙන්නේ. පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා මෙතෙන්දිත්. අර ආලෝක විමෝචක ඩයෝඩ නමුත් අපි ඒකත් පාවිච්චි කරන්නේ නේද? ඒ වගේ අපි එකම ද්‍රව්‍ය අරගෙන විවිධාකාරයෙන්
පරීක්ෂණ කරලා අපි බලන්නේ කොයි විදිහටද මේ ක්‍රියාකාරකමේදී අපි ඵලයන් ලබා ගන්න කියන එක නේද? හරි. එහෙනම් ඔන්න අවශ්‍ය ද්‍රව්‍ය ටික අපි එකතු කරගෙන තියෙන්නේ. අපි බලමු පුතාලා එහෙනම් කොහොමද මේ ප්‍රැක්ටිකල් එක කරන්නේ නේද? කොහොමද අපි මේ පරීක්ෂණය අටව ගන්නෙ නේද? ඇටවුම සකස් කරගන්නේ කියලා. මේ තියෙන්නේ දැන් ඔන්න පුතාලට හරීම ලේසි හරීම සරල පරිපතයක්. මොකද දැන් මීට වඩා පරිපත පුතාලා හදලා තියෙනවා නේද? ඒ නිසා මේක හරීම ලේසි පහසුවෙන් පුතාලට හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ පුතාලට වියලි කෝෂ දෙකක් අරගෙන තියෙනවා. මේ වියලි කෝෂ දෙකේ මේ තියෙන ධනාග්‍රය මේ කෝෂයේ ඍණාග්‍රය මෙතෙන්ට තියෙන්නේ. මෙයාගේ ඍණාග්‍රයට ඊළඟ කෝෂයේ ධනාග්‍රය සම්බන්ධ වෙලා තියෙනවා. ඒතර මේකේ ආපහු ඍණාග්‍රය විදිහට තමයි මේ වියලි කෝෂ සම්බන්ධ කරන්නේ. ඒතර මෙතන තියෙනවා ස්විච් එකක්, මෙතන තියෙනවා LED එකක් නේද? එතකොට මේ ටික මේ විදියට සම්බන්ධ කරලා පරිපථයක් හදලා තියෙන්නේ. පැහැදිලිද පුතාලට? ඔන්න පරිපථයක් සකස් කරලා තියෙන්නේ. හරි. දැන් අපි බලමු එහෙනම් ක්‍රමය. අපි සකස් කරපු පරිපථය ගැන අපි දැන් කොහොමද මේක හදන්නේ කියලා අපි ලියමු බලන්න පියවර විදියට පුතේ. නේද? හරිම ලේසි. අපි ලියමු පළමුව LED ස්විචය හා වියලි කෝෂ පළමුව LED ස්විචය හා වියලි කෝෂ සම්බන්ධක කම්බි මගින් රූපයේ පරිදි සම්බන්ධ කර රූපයේ පරිදි සම්බන්ධ කරයි. හරි. LED එකයි ස්විච් එකයි වියලි කෝෂයයි සම්බන්ධක කම්බි මගින් රූපයේ පරිදි සම්බන්ධ කරයි. ඊට පස්සේ අපි ලියනවා ඉන්පසු ස්විචය සංවෘත කර ඉන්පසු ස්විචය සංවෘත කර පරිපථය සංවෘත කරයි. ඊට පස්සේ නිරීක්ෂණ ලබා ගන්න ඕනේ. ඊළඟට මොකද කරන්නේ? අපි LED විවිධ වර්ණ LED සම්බන්ධ කරලා නේද නැවත නිරීක්ෂණ ලබා ගන්නවා. ඊට පස්සේ අපි ලියමු විවිධ වර්ණ LED සම්බන්ධ කර විවිධ වර්ණ LED සම්බන්ධ කර එක් අවස්ථාවේ නිරීක්ෂණ ලබා ගනි. හරි. ඔන්න ඔය ටික තමයි පුතේ කරන්න තියෙන්නේ. බලන්න මොනවද කියලා නේද? LED එක, ස්විච් එක, වියලි කෝෂ, සම්බන්ධක කම්බි මගින් රූපේ පරිදි සම්බන්ධ කරනවා. ඉන්පසු ස්විචය සංවෘත කරලා පරිපථය සංවෘත කරගන්නවා. නිරීක්ෂණ ලබා ගන්න ඕනේ. ඊට පස්සේ විවිධ වර්ණ LED සම්බන්ධ කර එක් අවස්ථාවේ නිරීක්ෂණ ලබා ගන්න තමයි තියෙන්නේ. පැහැදිලිද පුතාලට? ඔන්න ඔය විදිහට තමයි අපිට
දැන් පරිපථය සකස් කරගන්න තියෙන්නේ. ඉතින් අපි එක එක අවස්ථාවේදී විවිධ වර්ණ LED පරිපථයට යොදාගෙන පරිපථය සංවෘත කරලා නිරීක්ෂණ ලබා ගන්න තමයි තියෙන්නේ. හරි සරල ක්‍රියාකාරකමක් බැලුවම නේද පුතේ? හැබැයි LED එකේ අග්‍ර නිවැරදිව සම්බන්ධ කරන්න ඕනේ. නැත්තම් ඕගලන්ට බල්බය කියන්නේ LED එක දැල් වෙනවා බලා ගන්න බැරි වෙනවා. එතන නිවැරදිව සම්බන්ධ කරලා තමයි අපි මේකේ නිරීක්ෂණ ලබා ගන්න ඕනේ. තේරුණාද පුතාලට? හරිද? එතකොට ඊළඟට අපි එහෙනම් ලැබ් එකට ගිහිල්ලා මේ නිරීක්ෂණ ටික අරගෙන නේද? එතකොට මොන වගේ නිරීක්ෂණද ලැබෙන්නේ කියලා පුතාලට එතකොට හොඳ අවබෝධයක් තියෙනවනේ. අපි එහෙනම් නිරීක්ෂණ ටික අරගෙන ආපහු පන්ති කාමරයට එමුද? හරි පුතාලා. ඔන්න මම දැන් ලෑස්ති වෙන්නේ විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලයක් තියෙනවා කියලා පුතාලට පැහැදිලි කරන්න. ප්‍රකාශ කිව්වම මං කිව්වා මොකද ප්‍රකාශ කියන්නේ? ආලෝකය නේද? ප්‍රකාශ විද්‍යාව කියන්නේ ආලෝකය. ඒතර ආලෝකය ලැබෙනවා කියලා තමයි කියන්නේ විද්‍යුත් ධාරාවක් ගමන් කරනකොට පරිපථයක් තුලින් අපි බල්බයක් වගේ එක හරි LED එකක් හරි සම්බන්ධ කරොත් ආලෝකය ලබා ගන්න පුළුවන් කියන එක තමයි මෙතන ප්‍රකාශ ඵලය කියන එකෙන් අපි අදහස් කරන්නේ. හරි. දැන් මෙතන තියෙනවා අපි ඒ සඳහා අරගෙන ගොඩනට පේනවා වියලි කෝෂ දෙකක්, ස්විච් එකක් සහ මෙතන LED කීපයක් තියෙනවා. මේ වගේම මේ සන්නායක කම්බි අග්‍ර අපි සම්බන්ධ කරලා තියෙනවා. හරි. දැන් ඔන්න මම මේ විදිහට මේ එක එක LED එක මෙතන සම්බන්ධ කරාම ඔන්න බලන්න දැන් මේ LED එකේ මෙතන අග්‍රයයි ආපහු මෙතෙන්ටයි සම්බන්ධ කරාම හරි. ඔම සම්බන්ධ කළා මම ස්විච් එක ඔන් කරනවා. දැන් බලන්න මොකද වෙන්නේ කියලා පුතේ. අන්න පේනව නේද? කොළපාට වර්ණයක් නිකුත් වෙනවා නේද? කොළපාටින් තමයි දැල් වෙන්නේ නේද? ඒතර බලන්න ප්‍රකාශ ඵලයේ අදාළ වර්ණයෙන් ඒක දැල් වෙනවා. පේනවද පුතාලට මම මේ වගේ තව LED එකක් මෙතෙන්ට සම්බන්ධ කරන්න? අපි ආයි ස්විච් එක මේ විදියට ඔන්න විවෘත කරලා මම දැන් වෙන LED එකක් මෙතෙන්ට සම්බන්ධ කරනවා. මේ බලන්න. හරි. මේකත් බලන්න ස්විච් එක ඔන් කරනකොට මොකද වෙන්නේ කියලා අන්න පේනව නේද? ඔය කහ පාට වර්ණයෙන් දිස් වෙන. දෙකනේ අර ප්‍රකාශ ඵලය නේද? විවිධ වර්ණවලින් මේ අදාළ වර්ණයෙන් එක ඔයගලන්ට පේනවා දැල් වෙනවා. බලා ගන්න පුළුවන්. පැහැදිලි නේද? ඊළඟට මම ආපහු මේකෙත් ස්විච් එක මේ විදිහට ඔෆ් කරලා නේද? සංවෘත කරලා තිබ එක විවෘත කරලා මම දැන් මේ විදිහට මේ නිල් පාට මේ LED එකත් මෙතෙන්ට සම්බන්ධ කරනවා. ඔන්න බලන්න. තව තියෙනවා විවිධ වර්ණ. මම මේ වර්ණ තුනක් විතරයි පුතාලට ගත්තේ. ස්විච් එක ඔන් කරනකොට බලන්න මොකද වෙන්නේ කියලා අන්න පේනව නේද? නිල් පාට වර්ණයෙන් ඒක දැල් වෙනවා නේද? හරි. දැන් ඒතර මම ආයි ස්විච් එක මේ විදිහට විවෘත කරාම ඒක දැල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙනම් පුතේ විද්‍යුත් ධාරාවක් යවනකොට තමයි මේ ප්‍රකාශ ඵලය ලැබෙන්නේ, ආලෝකය නිකුත් වෙන්නේ නේද? විද්‍යුත් ධාරාව යවන එක අපි නැවැත්තපු ගමන් මොකද වෙන්නේ? ආලෝකය ලැබෙන එක නැති වෙනවා. එහෙනම් පුතාලට පේනවා විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලයක් තියෙනවා කියලා. එන්ද අවස්ථා තුනේදී පුතාලා වර්ණ තුනකින් ඒක නිරීක්ෂණය කළා. එහෙනම් විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලයක් තියෙනවා කියලා අපිට මේකෙන් තීරණය කරන්න පුළුවන්. පැහැදිලි නේද? හරි පුතාලා, ඔයගොල්ලෝ නිරීක්ෂණය කළා නේද? පුතාලා දැක්ක නේද? එක එක අවස්ථාවේදී විවිධ වර්ණයන් නිකුත් කරනවා LED සම්බන්ධ කරනකොට. නේද? එතකොට ඔයගොල්ලන්ට පේනවා එහෙනම් මෙතෙන්දී අපිට නිගමනය කරන්න පුළුවන් හැම අවස්ථාවෙම ආලෝකය නිකුත් කරේ, විවිධ වර්ණ ආලෝක නිකුත් කළේ. ඉගෙනෙනම් විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලයක් තියෙනවා කියලා පුතාලට මෙතනින් තීරණය කරන්න පුළුවන්. දැන් විද්‍යුත් ධාරාවක් ඇලියම, ඒ කියන්නේ යවනකොට පරිපථයක් තුලින් තාපන ඵලයක් උපදිනවා කියලාත් පුතාලා දන්නවා. විද්‍යුත් ධාරාවක් පරිපථයක් තුලින් ගමන් කරන අවස්ථාවේ ප්‍රකාශ ඵලයක් තියෙනවා කියලාත් පුතාලා දැනගත්තා දැන් නේද? හරි. දැන් එහෙනම් අපි ලියමු නිරීක්ෂණය. පිළියමු නිරීක්ෂණය. ලියමු විවිධ අපි මේ එක් එක් අවස්ථාවේදී එක් එක් අවස්ථාවේදී විවිධ වර්ණයන්ගෙන් එක එක අවස්ථාවේදී විවිධ වර්ණයන්ගෙන් LED
දැල්වුනි. එක් එක් අවස්ථාවේදී විවිධ වර්ණයන්ගෙන් LED දැල්වුනි. හරි නේද පුතේ? දරණ අපිට එකින් ගන්න පුළුවන් නිගමනය මොකක්ද? විද්‍යුත් ධාරාවක ප්‍රකාශ ඵලයක් තියෙනවා කියලා නේද? විද්‍යුත් ධාරාවක් යවුවම කියන්නේ ආලෝකය විමෝචනය වෙනවා කියලා අපිට තීරණය කරන්න පුළුවන් නේද? දැන් නිගමනය විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලයක් විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලයක් ඇති බව විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලයක් ඇති බව නිගමනය කළ හැකිය. විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලයක් ඇති බව නිගමනය කළ හැකිය. පැහැදිලිද පුතාලට එතකොට? හරි නේද? එතකොට ඔන්න එහෙනම් මෙතෙන්දී අපිට විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලයක් තියෙනවා කියලා ඒ පරීක්ෂණයෙන් තීරණය කරන්න පුළුවන්. දැන් ඒ වගේ විද්‍යුත් ධාරාවක් යවුවම විවිධ ඵලයන් අපිට ලබා ගන්න පුළුවන් කියලා මං කිව්වා. අපි තවත් ඵල වර්ග ගැන කතා කරනවා පුතේ. දැන් එතකොට ඔයගලන්ට මෙතෙන්දී තේරෙනවා විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලයක් ලැබෙනවා කියන එක. අපි තවත් මේක විස්තර කළොත් ඔන්න තියෙනවා මෙතන විවිධ ආලෝක විමෝචක ඩයෝඩ ගැන. නේද? විවිධ ආලෝක විමෝචක ඩයෝඩ කියන්නේ විවිධ වර්ණයන්ගෙන් යුත් ආලෝක විමෝචක ඩයෝඩ තියෙනවා. නේද? එතකොට ඒවෙන් අපිට පුළුවන් විවිධ වර්ණයන් නිකුත් කර. දැන් එතකොට ප්‍රකාශ ඵලය ලැබෙන්නේ මේ ආලෝක විමෝචක ඩයෝඩ වලින් විතරක් නෙමෙයි පුතේ. ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නවා සාමාන්‍ය මේ බල්බයකින් අපිට මේ ආලෝකය නිකුත් කර ගන්න පුළුවන්. අපි හැමතිස්සෙම මේ පාවිච්චි කරන්න විදුලි පන්දම් බල්බයක් අපිට මේ පරිපථයට සම්බන්ධ කරන්න පුළුවන් නේද? එක්කෝ වෙනත් වර්ණයක බල්බයක් සම්බන්ධ කරන්න පුළුවන්. අර පහසුවට තමයි අපි LED එකක් මෙතෙන්ට සම්බන්ධ කරලා තියෙන්නේ නේද? නැත්තම් අපිට විදුලි පන්දම් බල්බ ආශ්‍රයෙනුත් මේ පරීක්ෂණය කරන්න පුළුවන් ප්‍රකාශ ඵලයක් ලබා ගන්න පුළුවන් කියලා. මොකද අපි ඉස්සෙල්ලත් අපි මේ වගේ පරිපථ කීපයක් හැදුවනේ නේද පුතාලා? හරි. දැන් බලමු අපි විවිධ ආලෝක විමෝචක ඩයෝඩ ආලෝක විමෝචක ඩයෝඩ අපි මං කිව්වා ලයිට් එමිටින් ඩයෝඩ් කියන එකේ මේ මුල අකුරු තුන අරගෙන තමයි LED හැදිලා තියෙන්නේ. ආලෝක විමෝචක ඩයෝඩ කියන ලයිට් එමිටින් ඩයෝඩ් මේකේ L එකයි මේකේ E එකයි මේකේ D එකයි අරගෙන LED කියලා කියන්නේ නේද? විවිධ වර්ණ නිකුත් කරයි. පුතල් දැක්ක විවිධ වර්ණයන් නිකුත් කරනවා. එය නිකුත් කරන ආලෝකයේ වර්ණය සන්ධිය සෑදීමට භාවිතා කරන සංයෝගය අනුව වෙනස් වේ. මං පුතාලට කිව්වේ LED එකක් හදලා තියෙන්නේ සන්ධි ඩයෝඩයක් කියන්නේ සන්ධි දෙක මේවා දෙකක් එකට එකතු කරලානේ පුතේ. ඒතර ඒ සන්ධි දෙක හදන්න ගන්න ද්‍රව්‍ය දෙක අනුව තමයි ඒ වර්ණය වෙනස් වෙන්නේ. තේරෙනද පුතාලට? අපි හිතමු දැන් අපි XY කියලා දෙකක් අරගෙන මේ සන්ධිය හදනවා කියලා. එතකොට අපි හිතමු නිල් පාට වර්ණයක් නිකුත් වෙන්නේ කියලා. නේද? ඒ වුණාට XA ගත්තොත් එහෙම රතු පාට වර්ණය නිකුත් වෙනවා. මේ වගේ අර ගන්න ද්‍රව්‍ය දෙක අනුව තමයි පුතේ ආලෝකය මේ නිකුත් කරන වර්ණය තීරණය කරන්නේ. ඒකයි කියන්නේ ඒ නිකුත් කරන ආලෝකයේ වර්ණය සන්ධිය සෑදීමට භාවිතා කරන සංයෝගය අනුව වෙනස් වෙනවා. සංයෝගය අනුව තමයි තීරණය වෙන්නේ. සමහර LED විවිධ වර්ණ නිකුත් කරයි. එවැනි LED බහුවර්ණ LED කියලා කියනවා. මල්ටි කල LED කියලා කියනවා. තේරෙනවද? කියන්නේ සමහර LED තියෙනවා මේ එක එක කියන්නේ විවිධ වර්ණයන් නිකුත් කරනවා. මේ එකම LED එකෙන් වර්ණ කීපයක් නිකුත් කරන ඒවා නේද? ඒවට අපි කියනවා මොනවා කියලාද පුතේ? බහුවර්ණ LED කියලා කියනවා. මල්ටි කල LED කියලා හඳුන්වන්නේ. බොහෝ ආලෝක අලංකරණ කටයුතු වලදී මෙන්ම පරිපථයක් හෝ උපකරණ ක්‍රියාකාරී අවස්ථාවේ පවතීද යන්න හඳුනා ගැනීමේ දර්ශක ලෙසද LED භාවිතා කරනවා. තේරෙනවද පුතාලට? එතකොට බොහෝ ආලෝක අලංකරණ කටයුතු වලදීත් මේක පාවිච්චි කරනවා. ඒ වගේමයි පරිපථයක් හෝ උපකරණයක් ක්‍රියාකාරී අවස්ථාවේ පවතිනවද කියලා බලන්න. නේද පුතාලා? දන්න දර්ශකයක් විදිහට. දැන් ඔයගොල්ලෝ දන්නවා නේද අපි ෆෝන් එකක් චාර්ජර් එකට ගැහුවම ෆෝන් එකේ ලයිට් එකක් පත් වෙනවා පුතාලා දැකලා තියෙනවා. ඒතර ඒතර තියෙන පොඩි LED එකක්.
අපි දන්නවා දැන් එහෙනම් මේක කරන්ට් එක මේ තුලින් ගමන් කරනවා විදුලිය ගමන් කරනවා කියලා දර්ශකයක් විදිහට LED එක පාවිච්චි කරනවා. සමහර විදුලි උපකරණ බලන්න අවන් එක දැම්මම පොඩි ලයිට් එකක් පත්තු වෙනවා. ටෝස්ටර් එකේ පොඩි ලයිට් එකක් පත්තු වෙනවා. නේද? ඕනම උපකරණයක රයිස් කුකර් එකේ නේද? ඔගලන් ඒ කියන්නේ විදුලි උපකරණ බොහොමයක දර්ශක විදිහට පාවිච්චි කරන්න පුතේ මෙන්න මේ කියන LED. තේරුණාද පුතාලට? ඒක කියන්නේ බොහෝ ආලෝක අලංකරණ කටයුතු වල ආලෝක අලංකරණේවටත් පාවිච්චි කරනවා මේ වගේ LED. නේද? ඒ වගේම පරිපත හෝ උපකරණ ක්‍රියාකාරී අවස්ථාවේ පවතීද යන්න හඳුනා ගැනීමේ දර්ශක ලෙසද LED පාවිච්චි කරනවා. තේරුණාද පුතාලට? දැන් මේ අත්දැකීම මං හිතන්නේ පුතාලට ඇති. නේද? මොකද මේ විදිහට දර්ශක විදිහට පාවිච්චි කරනවා. ඒ වගේම ආලෝක අලංකරණ කටයුතු වලදී LED භාවිතා කරන අවස්ථාවල් දැන් පුතාලා දැකලා තියෙනවා නේද? විලඳ සැල්වල ඉස්සරහා බෝඩ් එක හදලා තියෙනවා මේ විදිහට LED යොදාගෙන. ඒතර විවිධ වර්ණ වෙනස් වෙනවා නේද? නිවෙනවා, පත්තු වෙනවා නේද? ඒ වගේ අර විවිධාකාරයට ආලෝක අලංකරණය කරලා තියෙනවා නේද? ඒතර සමහර ගොඩක් ලා ඔය මේ විවිධ අවස්ථාවන් වලදී සැරසිලි කටයුතු කරනකොට මේ LED පාවිච්චි කරනවා. තේරුණාද? එතකොට ඒ වගේ විවිධ අවස්ථා දැන් නම් පුතේ බස් වල බෝඩ් පවා තියෙන සමහරව මේ LED භාවිතා කරලා මේ හදාගන්න ඒවා නේද? ඉතින් ඒ වගේ විවිධ අලංකරණ කටයුතු සඳහා පාවිච්චි කරන අවස්ථාවල් පුතාලා දැකලා ඇති. ඉතින් ඒ වගේමයි මේ පරිපත හෝ උපකරණ ක්‍රියාත්මක තත්ත්වයේ පවතිනවද කියලා බලන්න. ඒ වගේ අවස්ථාවල් වලටත් පාවිච්චි කරනවා. අපි චුට්ටක් වීඩියෝ ටිකක් බලලා එමුද මේ පිළිබඳව. පුතාලා සමහර අයට මේක නිකන් මම කිව්වට හරි අවබෝධයක් නැති වෙන්න පුළුවන්නේ. ඒතර LED මෙන්න මේ විදිහට යොදා ගන්න අවස්ථාවල් ගැන පොඩ්ඩක් අපි වීඩියෝ ටිකක් බලලෙමු. හරි පුතාලා, ඔගොලු දැක්ක නේද? දැන් ඔගොලු දැක්ක නේද? එහෙනම් වීඩියෝ එකෙන් මෙන්න මේ වගේ ආලෝක අලංකරණ කටයුතු වලදී කොහොමද පාවිච්චි කරන්නේ? එතකොට පරිපතයක් හෝ උපකරණ ක්‍රියාත්මක අවස්ථාවේ පවතිනවද කියලා කොහොමද භාවිතා කරන්නේ LED කියන එක පිළිබඳ යම් අවබෝධයක් පුතාලට ඒ වීඩියෝ දර්ශන ටිකෙන් ලැබෙන්නේ නැති නේද? හරි, අපි බලමු ඊළඟට. බලශක්ති අර්බුදයක් පවතින මෙම යුගයේ ඇත්තනේ බලශක්ති අර්බුදයක් පවතිනවා. දැන් ඉස්සරහා එයට එන අයට සමහර වෙලාවට මේ ශක්තිය ලබා ගැනීමට කියන්නේ හැකිතරම් ශක්තිය ලබා ගන්න පුළුවන් වේද කියලත් මේ හරියටම විශ්වාසයක් නැහැ නේද පුතේ? ඉතින් ඒ නිසා මේ වගේ කාලයකදී අනෙකුත් විදුලි පහන් හා බල්බ වලට වඩා LED වලින් සෑදූ පහන් වලට වැඩි ඉල්ලුමක් ඇත. ඒ කියන්නේ මම පුතාලට කියලා දුන්නා මේක. ඇයි LED කාර්යක්ෂමතාවයෙන් වැඩි කියලා. නේද? ඒ කියන්නේ සූත්‍රිකා බල්බ වලට වඩා, ප්‍රතිදීපන පහන් වලට වඩා, CFL බල්බ වලට වඩා වඩාත්ම කාර්යක්ෂම මේ විදුලි පහන් වර්ගයේ තමයි පුතේ LED කියලා කියන්නේ. ඉතින් ඇයි LED එකක් ඒ විදිහට මේ වැඩි ඉල්ලුමක් තියෙන කාර්යක්ෂම එකක් වෙන්න හේතුව LED එකක අපි කිව්වා ආයු කාලය ගොඩාක් වැඩි කියලා. අනිත් තියෙන පහ විදුලි පහන් වලට සාපේක්ෂව ආයු කාලය ගොඩාක් වැඩි. ඒ වගේමයි පුතේ මේ LED වල වැය වෙන විද්‍යුත් ශක්ති ප්‍රමාණය ඉතාම අඩුයි. වැය වෙන විද්‍යුත් ශක්ති ප්‍රමාණය ඉතාමත් අඩුයි. නේද? ඉතාම අඩු විද්‍යුත් ශක්ති ප්‍රමාණයක් තමයි මේකේ වැය වෙන්නේ. ඒ කියන්නේ සූත්‍රිකා පහන් වලට, ප්‍රතිදීපන පහන් වලට, CFL වලට වඩා අඩු විද්‍යුත් ශක්තියක් තමයි වැය වෙන්නේ. දැන් අපි හිතමු සූත්‍රිකා බල්බයක වොට් 100කින් ලැබෙන මේ ආලෝකය LED බල්බයක වොට් 20කින් විතර ලබා ගන්න පුළුවන්. CFL බල්බයක ඒහා සමාන ආලෝකයක් වොට් 60කින් විතර ලබා ගත්තත් නේද? මෙතන LED එක ලබා ගන්න පුළුවන් වොට් 20කින් විතර. ඒ වගේ අර වොට් ගාන අඩු වෙනවා. ඒ කියන්නේ වැය වෙන විද්‍යුත් ශක්ති ප්‍රමාණය අඩුයි. එකම ආලෝක ප්‍රමාණය ලැබෙන්නේ මම පුතාලට කියලා දුන්නා නේද? ඒතර වැය වෙන විද්‍යුත් ශක්ති ප්‍රමාණය අඩුයි නේද? ලැබෙන ආලෝකය එකමයි. එතකොට ආයු කාලය ගොඩාක් වැඩි නේද? ආයු කාලය ගොඩක් වැඩි. එතකොට ආයු කාලය ගොඩක් වැඩි වෙනවා. ඒ වගේමයි පුතාලා
එතකොට අපේ විදුලි බිල වැය වෙන විදුලි ශක්ති ප්‍රමාණය අඩු වෙනකොට විදුලි බිල අඩු වෙනවා. තේරෙනවද පුතාලට විදුලි බිල අඩු වෙනවා. හරිද? එතකොට ඒ නිසා අපිට මේක භාවිතය ගොඩාක්ම වැදගත් වෙනවා කාර්යක්ෂමතාවයෙන් වැඩි නිසා. හරිද? ඊළඟට ඊට හේතු වන්නේ අනෙක් විදුලි පහන් වර්ගවලට වඩා LED පහන් වල කාර්යක්ෂමතාවය වැඩි වීමයි. දැන් මම පුතාලට කිව්වා එතකොට හේතුව තමයි මොකද සූත්‍රිකා බල්බ හෝ ප්‍රතිදීපන පහන් හෝ CFL වලට වඩා LED වල කාර්යක්ෂමතාවය වැඩි නිසා. තේරෙනද පුතාලට LED වල කාර්යක්ෂමතාවය වැඩි නිසා තමයි ඒ විදිහට ඒක පාවිච්චි කරන්න මිනිස්සු ගොඩක් පෙළඹිලා ඉන්නේ. ඒත් සමහර අය ඉන්නවා මේ හරි දැනුමක් නැහැ මේ පිළිබඳව. හරි දැනුමක් නැති අය LED පාවිච්චි කරන්නේ නැහැ පුතේ. මොකද ඒකට හේතුව අර අනිත් විදුලි පහන් වලට වඩා මම උගලන්ට කිව්වා මිල අධිකයි කියලා. සූත්‍රිකා බල්බයක් අපිට රුපියල් 100කට 150ට ගන්න පුළුවන් නම් නේද? ප්‍රතිදීපන පහනක් හෝ CFL බල්බයක් අපිට රුපියල් 600කට 700කට ගන්න පුළුවන් වුණාට LED එකක් අපිට 1000කට වඩා වැඩි ප්‍රමාණයකට තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා අර නොදැනුවත්කම නිසා මිනිස්සු මෙතන يعني මිලදී ගන්න අවස්ථාවේ මිල අධික නිසා LED පාවිච්චි කරන්නේ නැහැ. ඒ වුණාට කාර්යක්ෂමතාවය අතින් වැඩි නිසා පුතේ ලැබෙන ලාභය වැඩි අර සියලුම බල්බ වලට වඩා LED බල්බ පාවිච්චි කරන අවස්ථාවල් වලදී. තේරෙනවද පුතාලට? හරි නේද? හරි. අපි බලමු එහෙනම් ඊළඟට ඔන්න තියෙනවා රූපයේ දැක්වෙන්නේ LED හි පරිපත සංකේතය සහ ස්වරූපයයි. මේ තියෙන පුතාලට මම ඉස්සෙල්ලත් ඇඳලා පෙන්නුවේ නේද? මේ තියෙන පරිපත සංකේතය පුතේ LED එක. මේ තියෙන සාමාන්‍ය ඩයෝඩයක පරිපත සංකේතය. මෙතනින් මේ ඊතල දෙකක් දාලා තියෙන ආලෝකය විමෝචනය වෙනවා කියලා මේ ආලෝකය විමෝචනය වෙනවා ආලෝකය පිට කරනවා කියන එක. එතන මේක තමයි සංකේතය වෙන්නේ. එතන මේ තියෙන සාමාන්‍ය LED එකක ස්වරූපය මේ වගේ අර අග්‍රයක් කොටට තියෙනවා අනිත් අග්‍රේ දිගට තියෙනවා. කොටට තියෙන අග්‍රේ අපි කියනවා පුතේ ඍණාග්‍රේ කියලා. දිගට තියෙන අග්‍රේ අපි කියනවා ධනාග්‍රේ කියලා. තේරෙනවද පුතාලට මේක ඍණාග්‍රේ මේක ධනාග්‍රේ. ඉතින් මේ විදිහට මේ ඇතුළෙන්නත් සම්බන්ධ වෙලා තියෙන මෙහෙම මෙතනින් සම්බන්ධ වෙලා මේ තියෙන ධනාග්‍රය මෙතන තියෙන ඍණාග්‍රය නේද? ඉතින් ඇතුළෙන් මේ විදිහට මේක මෙහෙම පරිපතයට මේ විදිහට සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. මේ මෙතන මේ සන්ධිය සම්බන්ධ වීම අනුව තමයි මේ වර්ණය නිකුත් කරන්නේ. තේරෙනවද පුතාලට? මේක තමයි සාමාන්‍ය LED එකක ව්‍යුහය. මේ තියෙන LED එක සංකේතය නේද? හරි පුතාලා, ඔන්න මන් දැන් ලෑස්ති වෙන්නේ ඕගොල්ලන්ට LED එක ව්‍යුහය මොන වගේද කියලා පැහැදිලි කරන්න. අපි ඉස්සෙල්ලා LED එකක් අපි ප්‍රකාශඵලය ගැන කතා කරනකොට ගත්තා නේද? නමුත් ඕගොල්ලෝ ඒකේ ව්‍යුහය මොන වගේද කියලා නිරීක්ෂණය කරේ නෑනේ පුතේ. දැන් බලන්න මේ LED අපි එකක් අරගමු ඉස්සෙල්ලා. මෙතන තියෙනවා එක LED එකක්. හරි, දැන් පේනව නේද පුතාලට? නේද? මේක එක පාදයක් දිගයි, අනිත් පාදය කොටයි. පේනවද පුතේ? මේ දිග පාදය අපි හඳුන්වනවා මොකක් කියලා? දිග අග්‍රය ධන අග්‍රය කියලා තමයි හඳුන්වන්නේ. මේ ඊට වඩා කෙටි අග්‍රයක් තියෙනවා. ඒ අග්‍රය අපි හඳුන්වනවා ඍණ අග්‍රය කියලා. තේරෙනවද? ඒතර මේක ධන අග්‍රය, මේ කෙටි එක තමයි ඍණ අග්‍රය. ඉතින් මේකේ තියෙන විශේෂත්වයේ පුතේ දැන් මේ ඕනම එකක් ගත්තම මේ විදිහට තමයි තියෙන්නේ. මේකේ තියෙන විශේෂත්වයේ තමයි මේක අපි මේ සම්බන්ධ කරනකොට පරිපථයකට හරියටම ධනාග්‍රය ධනාග්‍රයටත් ඍණාග්‍රය ඍණාග්‍රයටත් සම්බන්ධ කරන්න ඕනේ. එතකොට තමයි ඒක හරිය දැල්වෙන්නේ. දැන් අග්‍ර දෙක මාරු කරලා සම්බන්ධ කළොත් මේක දැල්වෙන්නේ නැහැ. උන් අපි නිරීක්ෂණය කළ බලමු. දැන් මේ තියෙන්නේ ඒ වගේ වියලි කෝෂ දෙකක් එකට සම්බන්ධ කරලා තියෙන්නේ. මම දැන් මෙන්න මේ විදිහට මෙතන මේ අග්‍රය සම්බන්ධ කරනවා මෙහෙම මෙතෙන්ට. මම ඊළඟ අග්‍රයේ සම්බන්ධකම චුට්ටක් ඈඩ් කරන්න නැත්නම් මේ දෙකකට ගෑවෙනවනේ පුතේ. නේද? හරි, මෙතෙන්ට සම්බන්ධ කරනවා. දැන් පේනවනේ පුතාලට බල්බ් එක දැල් වෙනවා. දැන් මම මේකේ අග්‍ර මාරු කරලා ඔන්න බලන්නකෝ. දැන් මේ තියෙන එකම මම මේ විදිහට අග්‍ර මාරු කරනවා. දැන් මෙතනනේ තියෙන්නේ ඔන්න බලන්න. මේක පැත්ත මේ පැත්තට සම්බන්ධ කරනවා. මේ පැත්ත අනිත් පැත්තට සම්බන්ධ කරනවා. දැන් මොකද වෙන්නේ? බල්බේ දැල්වෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ අර හරියටම කෝෂයේ ධනාග්‍රය ධනාග්‍රයටත් ඍණාග්‍රය ඍණාග්‍රයටත් සම්බන්ධ වෙන්නම ඕනේ නේද? ඒ අග්‍ර දෙක මාරු වුණොත් එහෙම බල්බේ දැල්වෙන්නේ නැහැ. අපි අනිත් බල්බ් එකත් උනන් අරගෙන බලමු පුතාලට වඩාත් පැහැදිලි වෙන්න මේ තියෙන්නේ. දැන් මේක අරගත්තමත් ඒ වගේ. මේ බලන්න ධනාග්‍රය ධනාග්‍රයට මේ තියෙන ධනාග්‍රය ධනාග්‍රයටයි ඍණාග්‍රය ඍණාග්‍රයටයි සම්බන්ධ කරාම බල්බේ දැල්වෙනවා. වෙනද පුතාලට? මම මේකේ
අග්‍රමාරු කරනවා. මෙතනින් මේක අයින් කරලා මේ අග්‍රේ මේ පැත්තට දානවා. දාලා මේ පැත්තට මේක සම්බන්ධ කරනවා. එතකොට බල්බේ දැල් වෙන්නේ නෑ. එහෙනම් පේනව නේද පුතාලට? LED එකක් සාමාන්‍යයෙන් අපි ගත්තා වුණාට ඒකේ ව්‍යුහය බැලුවම පුතාලට පේනවා මේ විදිහට අපිට බාහිරින් හඳුනාගත හැකි ලක්ෂණ තියෙනවා. ඒ අනුව අපිට මේක සම්බන්ධ කර නිවැරදිව සම්බන්ධ කරලා මේ LED එකක් දල්ව ගන්න පුළුවන්. පැහැදිලි නේද? LED පරිපථයකට සම්බන්ධ කිරීමේදී නිවැරදිව එහි දනහා ඍණ අග්‍ර පරිපථයට සම්බන්ධ කළ යුතුය. මං කිව්වා පුතාලට ඒක නේද? අනිවාර්යෙන් LED එකක් සම්බන්ධ කරනවා නම් ධනාග්‍රයි ඍණාග්‍රයි නිවැරදිව සම්බන්ධ කරන්නම ඕනේ. තේරුණාද? ධනාග්‍රයි ඍණාග්‍රයි නිවැරදිව සම්බන්ධ කළේ නැත්තම් පුතේ මොකද වෙන්නේ? අර ධාරාව ගලන්නේ නෑ ඒ හරහා. ඩයෝඩයක ධාරාව ගලන්නේ එක දිශාවකට විතරයි. ඒතර වැරදියට සම්බන්ධ කළොත් ඒ දිශාවට ගලන්නේ නෑ නේද? ඒ නිසා අපි හරියට දැනගෙන මේ අග්‍ර සම්බන්ධ කරන්න ඕනේ. LED දැල්වීමට ලබා දිය යුතු අවම විභව අන්තරයක් ඇත. LED දැල්වීමට ලබා දෙන්න ඕනි අවම විභව අන්තරයක් තියෙනවා. අඩුම විභව අන්තරයක්. එම නිසා LED දැල්වීමට නම් අප විසින් ලබා දෙන වෝල්ටීයතාව, එම අවම වෝල්ටීයතාව ඉක්මවිය යුතුය. තේරුණාද පුතාලට? LED දැල්වන්න නම් ලබා දිය යුතු අවම විභවාන්තරයක් තියෙනවා. අඩු කියන්නේ යම්කිසි විභවාන්තරයක් තියෙනවා. ඒ විභවාන්තරය දුන්නේ නැත්තම් පුතේ LED එක දැල්වෙන්නේ නැහැ නේද? එම නිසා LED දැල්වීමට නම් අප විසින් ලබා දෙන වෝල්ටීයතාව, එම අවම වෝල්ටීයතාවය ඉක්මවන්න ඕනේ. නැත්තම් ඒක පත්තු වෙන්නේ නැහැ. ඒ වෝල්ටීයතාව ඉක්මවලා විදුලිය කියන්නේ විදුලි ධාරාවක් ගලාගෙන යනවා නම් විතරයි LED එකක් දැල්වෙන්නේ. තේරෙනවද පුතාලට? හරි. දැන් එහෙනම් LED එක ව්‍යුහය මොන වගේද කියලා පුතාලට අවබෝධයක් තියෙනවා නේද? හරි. දැන් අපි බලමු එහෙනම් විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය ගැන කතා කරන්න. දැන් ඔන්න ඕගොල්ලෝ විද්‍යුත් ධාරාවේ ප්‍රකාශ ඵලය ගැන කතා කරා නේද? ඒකේ ප්‍රැක්ටිකල්ස් කරා. ඒකෙන් පුතාලා ප්‍රකාශ ඵලය විවිධාකාරයෙන් ඒක නිරීක්ෂණ ලබා ගත්තා නේද? එතකොට ඒ ආශ්‍රයෙන් නිගමනයකට එළඹුණා. දැන් පුතාලා ලෑස්ති වෙන්නේ විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය ගැන කතා කරන්න. විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය කියලා කිව්වම, ඒ කියන්නේ විද්‍යුත් ධාරාවක් පරිපථයක් තුළින් ගමන් කරනකොට දැන් තාපන ඵලයක් ලැබෙනවා කියලා දන්නවා. ප්‍රකාශ ඵලයක් ලැබෙනවා කියලා දන්නවා. දැන් මෙතෙන්දී අපි කතා කරන්නේ චුම්බක ඵලයක් ලැබෙනවද කියලා. දැන් බලන්න පුතාලා, චුම්බකයකට යකඩ ඇන, අල්පිනිති ආදිය ආකර්ෂණය වන බව ඔබ දැක ඇත. දැකලා තියෙනවනේ. චුම්බකයකට යවුනම යකඩ ද්‍රව්‍යයක්, චුම්බක ද්‍රව්‍යයක් ආකර්ෂණය වෙනවා. අල්පිනිති, යකඩ ඇන, ෆයිල් ක්ලිප්, ඕනම දෙයක්, ඩ්‍රොයින් පින්ස් නේද? ඩ්‍රොයින් පින්ස් සමහර වෙලාවට එන්නේ නැහැ. සමහරලාට ඔය ඒ වගේ දේවල්, මේ ගොඩාක් දේවල් ආකර්ෂණය වෙනවා කියලා පුතාලා දැකලා තියෙනවා. ඒක චුම්බක ද්‍රව්‍ය නේද? එතන යකඩ වලින් හදපු දේවල්. හරි. එතකොට එසේම මාලිමාවක් අසලට චුම්බකයක් ගෙන ආ විට මාලිමාවේ දර්ශකය උත්ක්‍රමණය වන ආකාරය ඔබ දැක ඇත. පුතාලා දැකලා තියෙනවා. එතකොට චුම්බකයක් අරගෙන ආවොත් මාලිමාවක් ළඟට, මාලිමාව දැන් මාලිමාවක් සාමාන්‍යයෙන් තියලා තිබ්බම පුතේ හැමතිස්සේම මොකද වෙන්නේ? උතුරු දකුණු දිශා ඔස්සේ හැරිලා පවතිනවනේ ඒකේ දර්ශකය. පුතාලා දැකලා තියෙනවනේ නේද? දැන් මාලිමා අපි දැන් මෙහෙම අපි කියමු මේ තියෙන උතුරු දිශාව කියලා. මාලිමාවක් මේ විදිහට ගෙනල්ලා තිබුණොත් මෙහෙම උතුරු දකුණු දිශා ඔස්සේ පවතිනවා හැමතිස්සේම මේක හැරිලා නේද? හැමතිස්සේම මේ ඊහිස තියෙන්නේ උතුරු දිශාවට නේද? ඒතර අපිට උතුරු දකුණු දිශාවල අඳුරගත්තම ඉතුරු දිශාවන් ටික හොයාගන්න පුළුවන්. ඒතකොට මේක කිසිම වෙනසක් වෙන්නේ නැහෙනි. අපි අරන් යන තැනට යනකොට ඒක වෙනස් වෙලා එක එක තැනකින් තිබ්බනම් පුතේ ඒක වෙනස් වෙන්නෙම නැහැ. හැමතිස්සෙම මේ උතුරු දකුණු දිශාව ඔස්සේම විතරයි තියෙන්නේ. ආයි අපි මේක කැරකුවොත් හරි, හෙල්ලුවොත් හරි, වෙන තැනකට අරන් ගියොත් හරි තමයි දර්ශකය වෙනස් වෙන්නේ. නැත්තම් වෙනස් වෙන්නෙම නැහැ. ඒ වුණාට මාලිමාවක් අසලට චුම්බකයක් අරගෙන ආවොත් මෙහෙම තියෙන අප හෙල්ලෙන්නෙම නැතුව තියෙන මේ මාලිමාව ළඟට අපි චුම්බකයක් අරගෙන ආවොත් මොකක් හරි මොකද වෙන්නේ? මාලිමාවේ දර්ශකයේ උත්ක්‍රමණය වන ආකාරය ඔබ දැක ඇත.
මේ මාලිමාවේ දර්ශකය මොකද වෙන්නේ පුතේ උත්ක්‍රමණය වෙනවා. මේක මම ප්‍රැක්ටිකල් එකේදී පුතාලට කරලා පෙන්නනවා. තේනද පුතාලට? හරි නේද? එතකොට එනම් මාලිමාවක් අසල තැබූ සන්නායක කම්බියක් තුලින් විද්‍යුත් ධාරාවක් ගලා යාමේදීද මාලිමාවේ දර්ශකය උත්ක්‍රමණය වේ. දැන් චුම්බකය නිසානේ මෙයා උත්ක්‍රමණය වුණේ නේද? මෙයාගේ උත්ක්‍රමණයක් දකින්න ලැබුණේ චුම්බකය නිසා. දැන් අපි චුම්බකයක් තියන්නේ නැතුව විද්‍යුත් ධාරාවක් ගලාගෙන යන පරිපථයක් අරගෙන ප්‍රැක්ටිකල් එකක් කරනවා. නිකන් හිතන්න, අපි වෙලි කෝෂයක් ගන්න. කෝෂයේ විතරක් අරගෙන ඔය විදියට විද්‍යුත් ධාරාවක් යවනවා. අපිට ස්විච් මුකුත් ඕන. නිකාම් අපි හිතන සන්නායක කම්බියක් සම්බන්ධ කරලා ඕන ස්විච් එකක් දාන්න නේද? මේ විදියට ඕන විද්‍යුත් ධාරාවක් ගමන් කරනවා. ධාරාව ගමන් කරනවද කියලා බලන්න ඕන නම් ඕන්නම් බල්බෙකුත් දාලා තියෙන පරිපථයට ප්‍රශ්නයක් නැහැ. මේ විදියට ධාරාව යවන පිට මෙතන හරි කමන. මෙතන අපි හිතමු මෙතන ස්විච් එකක් තියෙනවා. හරි, මෙම ඔෆ් කරලා තියෙන්නේ කියලා. දැන් අපි මේ ඔෆ් කරලා තියෙද්දී මේ මාලිමාවක් අපි මෙන්න මේ කම්බියේ යටට ගෙනත් දානවා පුතේ. යටින් තියන්නේ හොඳේ. මේ කම්බියට යටින් අර මාලිමාව ගෙනල්ලා තියෙනවා. තේරෙනද පුතාලද? දැන් මාලිමාවක් ඔය විදියට දැන් හෙලෙවි හෙලෙවි මේ දර්ශකයේ තියෙනවා. ගෙනල්ලා තිබ්බම දැන් මොකද වෙන්නේ පුතේ? මේක කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේ විදියට උතුරු දකුණු දිශා ඔස්සේ හැරිලා පවතිනවා. මොකද වෙන්නේ? උතුරු දකුණු දිශා ඔස්සේ මේ විදියට හැරිලා පවතිනවා. ඔන්න ඔහොම දැන් තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙහෙම ටිකක් වෙලා තිබ්බට පස්සේ අපි ස්විච් එක ඔන් කරනවා. ස්විච් එක ඔන් කරනකොට විදුලි ධාරාවක් මේ හරහා ගමන් කරනවා නේද? ඒ ගමන් කරනකොට අපිට බලන්න පුළුවන් මේ දර්ශකයට මොකක් හරි වෙනසක් වෙනවද කියලා නේද? අපිට බලන්න පුළුවන්. ඒකයි කියන්නේ මාලිමාවක් අසල තැබූ සන්නායක කම්බියක් තුලින් විද්‍යුත් ධාරාවක් ගලා යාමේදීද මාලිමාවේ දර්ශකය උත්ක්‍රමණය වේ. අන්න කියනවා මෙහෙම ගමන් කරනකොට මේ මාලිමාවේ දර්ශකය මොකද වෙන්නේ පුතේ? උත්ක්‍රමණය වෙනවා, හැරෙනවා නේද? එතකොට මීට හේතුව ධාරාවක් රැගෙන යන සන්නායක කම්බියක් මගින් චුම්බක ක්ෂේත්‍රයක් ඇතිවීමයි. ඇයි දැන් මේ විදිහට දර්ශකය උත්ක්‍රමණය වෙන්නේ පුතේ? මේ විදිහට පරිපථයක් තුලින් ධාරාවක් ගලාගෙන යනකොට නේද, මොකද වෙන්නේ? ධාරාවක් ගලාගෙන යනකොට සන්නායක කම්බියක් මගින් චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. මොකද වෙන්නේ පුතේ? මේ සන්නායක කම්බිය මගින් චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. ඒ ඇතිවෙන චුම්බක ක්ෂේත්‍රය නිසා තමයි මොකද වෙන්නේ? මේ මාලිමාවේ දර්ශකය උත්ක්‍රමණය වෙන්නේ. තේනවද පුතාලට? මීට හේතුව ධාරාවක් රැගෙන යන සන්නායක කම්බියක් මගින් චුම්බක ක්ෂේත්‍රයක් ඇතිවීමයි. මෙම සංසිද්ධිය විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ විද්‍යුත් ධාරාවකින් චුම්බක ඵලයක් නිෂ්පාදනය වෙනවා. ඒ නිසා තමයි මාලිමාවේ දර්ශකය දැන් උත්ක්‍රමණය වුණේ නේද? මෙතන වෙන චුම්බකයක් නැහැනේ, මාලිමාව විතරයිනේ තියෙන්නේ. මාලිමාවේ දර්ශකය උත්ක්‍රමණය වුණේ මේ හරහා විදුලි ධාරාවක් ගමන් කරන නිසා නේද? එතකොට මෙම සංසිද්ධිය විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය ලෙස හඳින්වයි. ධාරාව නතර කළ විට මාලිමාවේ දර්ශකය නැවත මුල් පිහිටීමට පැමිණෙනවා. අපි මෙතනින් ආපහු ස්විච් එක ඔෆ් කරපු ගමන් මොකද වෙන්නේ? මෙතනින් ස්විච් එක ඔෆ් කරපු ගමන්ම මාලිමාවේ දර්ශකය නවතිනවා. තේරෙනවද පුතාලට? මාලිමාවේ දර්ශකය නවතිනවා. ඉතින් ආපහු මොකද වෙන්නේ? ස්විච් එක ඔන් කරනකොටම දර්ශකය උත්ක්‍රමණය වෙනවා. ඒ කියන්නේ ධාරාව යවන නිසා දර්ශකය උත්ක්‍රමණය වෙනවා. චුම්බක ඵලයක් ලැබෙනකොට ධාරාව ඔෆ් කරනකොටම මොකද වෙන්නේ පුතේ? චුම්බක ඵලයක් නැති නිසා මේකේ උත්ක්‍රමණයක් නැහැ. එහෙනම් මේකේ උත්ක්‍රමණයක් නැහැ. පැහැදිලි නේද පුතාලට? එහෙනම් ගැටලුවක් නැහැ නේද? හරි. අපි බලමු ඊළඟට. හරි පුතාලා. දැන් එහෙනම් ඔන්න අපි ක්‍රියාකාරකම විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය හඳුනා ගැනීම නේද? විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලයක් හඳුනා ගන්න පරීක්ෂණය කරන්න ඔන්න පුතාලට අවශ්‍ය ද්‍රව්‍ය කීපයක් තියෙනවා පුතේ, එකතු කරගන්න. මොනවද ඕනේ අපිට? මාලිමාවක් ඕනේ, ලී කෑල්ලක් ඕනේ, ඇන දෙකක් ඕනේ, යකඩ ඇන දෙකක්, තඹ කම්බි අපිට හොයාගන්න ඕනේ, වියලි කෝෂ හොයාගන්න ඕනේ, විදුලි පන්දම් බල්බ් එකක් හොයාගන්න ඕනේ, ස්විච් එකක් හොයාගන්න ඕනේ. ඔන්න ඔය කියන දේවල් ටික අපි ලෑස්ති කරගන්න ඕනේ නේද? අපි ලියමු දෙහෙනම් මොනවද අපිට අවශ්‍ය වෙන ද්‍රව්‍ය ටික කියලා පුතේ, මේ ක්‍රියාකාරකම කරන්න
නේද? මොනවද අවශ්‍ය වෙන්නේ? ඔන්න අපි ලියමු මාලිමාව. මාලිමාවක් ඕනේ නේද? ඊපස්සේ ලෑල්ල. ලෑල්ලක් අපිට අවශ්‍ය වෙනවා. ඊළඟට යකඩ ඇන. ඊළඟට තඹ කම්බි. මාලිමාව, ලෑල්ලක්, යකඩ ඇන, තඹ කම්බි. ඊටස අපිට ඕනේ වියලි කෝෂ. වියලි කෝෂ, විදුලි පන්දම් බල්බය. විදුලි පන්දම් බල්බය. ඊට පස්සේ ස්විච්. හරි, මෙන්න මේ කියන දේවල් ටික තමයි ඕනේ. මං කිව්වා පුතාලට ගොඩක් වෙලාවට මේ ප්‍රැක්ටිකල්ස් ටික ඉවර, කියන්නේ පාඩම ඉවර වෙනකම් කරන ප්‍රැක්ටිකල් වලට අර එකම දේවල් තමයි ඕනේ වෙන්නේ නේද පුතේ? බල්බ, වියලි කෝෂ, ස්විච් තියෙන දේවල්ම තමයි ආයි ආයි මේ ප්‍රැක්ටිකල්ස් වලට අපි යොදාගන්නේ. හරි, එහෙනම් ඔන්න දැන් මේ ද්‍රව්‍ය ටික අපි රැස් කරගත්ත කියලා හිතමුකෝ. එහෙනම් එතකොට අපි බලමු, එහෙනම් මේ ද්‍රව්‍ය ටික රැස් කරගෙන කොහොමද අපි මේ පරිපථය සකසලා විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය හඳුනගන්නේ කියලා නේද? ඔන්න එහෙනම් පුතේ බලමු, මේ තියෙන්නේ ඔයගලන්ට ඒ විදිහට හදාගත්තු පරිපථයක රූපයක් තමයි පෙන්නලා තියෙන්නේ. පේනවද පුතාලට? මේ තියෙන්නේ බල්බය, මෙන්න තියෙනවා වියලි කෝෂය, මෙන්න තියෙනවා ස්විච් එක, මෙතන තියෙනවා පුතාලට පේනවා අපි ගත්ත ලෑලි කෑල්ල උඩින් ලෑලි කෑල්ලට ඇන දෙකක් සවි කරලා, ඒ ඇන දෙකට සවි කරනවා මොනවද? තඹ කම්බියක්. තඹ කම්බියක් සම්බන්ධ කරනවා. ඊපස්සේ මෙතන යටින් තියලා තියෙන මොකද්ද පුතේ? මේ ලෑල්ල උඩ කම්බියට යටින් තියලා තියෙනවා මාලිමාව. මොකද්ද ගෙනත් තියලා තියෙන පුතේ? මාලිමාව. දැන් අපිට ප්‍රැක්ටිකල් එක කරන්න පුළුවන්නේ. මොකද කරන්නේ? මේ විදිහට ඔන්න දැන් පරිපථය සකස් කරා, ඔක්කොම ද්‍රව්‍ය ටික එකතු කරලා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? දැන් මාලිමාව ගිහින් තිබ්බම අපි බලා ගන්නවා දැන් මේ මාලිමාවේ උතුරු දකුණු දිශා ඔස්සේ පිහිටන ආකාරය කොහොමද කියලා නේද? ඔන්න පොඩ්ඩක් පරිපථය එහා මෙහා කරලා හරියට ඒ උතුරු දකුණු දිශා තියෙන තැන මේ කම්බියත් එක්ක අපිට ඒකරේ කියව ගන්න පුළුවන්. ඕනේ නම් නේද? නැත්තම් තමන් හරියට ඒක අවබෝධයෙන් හිටියා නම් පුළුවන්. දැන් අපි හිතමු මේ විදිහට දර්ශකයේ තියෙන්නේ කියලා. පුතාලා පරිපථය පොඩ්ඩක් එහාට මෙහාට කළා. ඔගොල්ලන් කම්බියත් හරියට මෙන්න මේ විදිහට මේ හිටින විදිහටම මේක උඩින්ම අරගන්න පුළුවන්. ඒතර අර නිරීක්ෂණය කරන්න ටිකක් ලේසියි එතකොට පුතේ. අපි මොකද කරන්නේ? මේ පරිපථය සංවෘත කරලා බලනවා මොකද වෙන්නේ කියලා. එතකොට ඔගලන්ට අපි කිව්වා මොකද වෙන්නේ? අර දර්ශකයේ උත්ක්‍රමණය වෙනවා කියලා. දැන් අපි ඒකනේ බලන්න යන්නේ නේද පුතේ? ඒතර මේ අර මෙහෙම කෙලින්ම මේ දෙක එක උඩ එක තිබුණා නම් නේද? ඒ කියන්නේ මේ විදිහට තිබිලා මේ කම්බියත් මෙහෙම තිබුණා නම් මෙතනින්ම තිබුණා නම් මොකද වෙන්නේ? එතකොට අර දර්ශකයේ හෙට මෙහෙට යනවා නම් අපිට ඒක පැහැදිලිව පේනවා. කම්බියෙන් එහාටනේ යන්නේ පුතේ නේද? මෙහෙම ගමන් කරනවනේ. එතකොට ඒක පේනවා අපිට. තේරෙනවද පුතාලට? ඉතින් එතකොට ඒ නිසා අපි හරියට මේ විදිහට තියලා මොකද කරන්නේ? ස්විච් එක සංවෘත කරනවා. සංවෘත කරලා අපි බලනවා දර්ශකය උත්ක්‍රමණය වෙනවාද කියලා. ආයි විවෘත කරනවා ස්විච් එක. දැන් මොකද වෙන්නේ බලනවා. ආයි සංවෘත කරනවා. ඔය වගේ අපිට කීප වාරයක් කළා බලන්න පුළුවන් මේ දර්ශකයට මොකද වෙන්නේ. මාලිමාවේ තියෙන නේද? මාලිමාවේ තියෙන මේ දර්ශකයට මොකද වෙන්නේ කියලා අපිට තීරණය කරන්න පුළුවන්. පැහැදිලිද පුතාලට? හරි, අපි ලියමුද එහෙනම් ක්‍රමය. හරි, අපි ලියමු එහෙනම් ක්‍රමය. රූපයේ පරිදි බල්බය, ස්විචය, වියලි කෝෂ,
බල්බය, ස්විචය, වියලි කෝෂ හා ඇන ගසා සකසාගත් ලෑලි කැබැල්ල පරිපතය පරිපතයට සවි කරයි. හරිද බං? රූපේ පරිදි බල්බය, ස්විචය, වියලි කෝෂ හා ඇන ගසා සකසාගත් ලෑලි කැබැල්ල පරිපතයට සවි කරනවා. මේ විදිහට පරිපතයට දැන් හයි කරනවා. ඊට පස්සේ මොකද කරන්න පුතේ? ඊට පස්සේ මොකද කරන්නේ? මං කිව්වා ඉන්පසු ලෑල්ලේ ඉන්පසු ලෑල්ලේ ඇන දෙකක් සවි කර ඉන්පසු ලෑල්ලේ ඇන දෙකක් සවි කර එයට තඹ කම්බියක් හරි. ඉන්පසු ලෑල්ලේ ඇන දෙකක් සවි කර එයට තඹ කම්බියක් ගැට ගහනවා නේද? ඊට පස්සේ මොකද කරන්න පුතේ? තඹ කම්බිය ගැට ගැහුවට පස්සේ නේද, ඊට පස්සේ මොකද කරන්නේ? මාලිමාව ගෙනල්ලා එතනින් තියනවා නේද? මොකද කරන්නේ? මාලිමාව ගෙනල්ලා එතනින් තියනවා. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් ඉන්පසු මාලිමාව ඉන්පසු මාලිමාව තඹ කම්බිය යටින් තබා ඉන්පසු මාලිමාව තඹ කම්බිය යටින් තබා නිරීක්ෂණය කරයි. ඉන්පසු මාලිමාව තඹ කම්බිය යටින් තබා නිරීක්ෂණය කරයි. එතෙන්දී මං කිව්වා ඔයගලන්ට වඩාත් පහසුයි කියලා. මාලිමාවේ දර්ශකය හා කම්බිය දෙක එකකට සමාන්තරව අරගත්තා නම් පහසුයි කියලා කිව්වා නේද? එහෙනම් අපි ඒක ලියමු එතන. මෙහිදී මාලිමාවේ දර්ශකය මෙහිදී මාලිමාවේ දර්ශකය හා තඹ කම්බිය මෙහිදී මාලිමාවේ දර්ශකය හා තඹ කම්බිය සමාන්තරව තබා ගැනීමයි සමාන්තරව තබා ගැනීමෙන් නිරීක්ෂණය පහසුවේ. මෙහිදී මාලිමාවේ දර්ශකය හා තඹ කම්බිය සමාන්තරව තබා ගැනීමෙන් නිරීක්ෂණය පහසු වෙනවා නේද? හරි. ඊට පස්සේ මොකද කරන්නේ පුතාලා? නිරීක්ෂණය කර තඹ කම්බිය යටින් තබා නිරීක්ෂණය කරයි. ඊට පස්සේ මොකද කරන්නේ? ඉන්පසු ස්විචය ස
සංවෘත කරයි. ලියමු නැවත ස්විචය විවෘත කර නැවතද සංවෘත කර හරි ඔන්න ඔය ටික තමයි පුතේ කරන්න තියෙන්නේ පැහැදිලිද බලන්න මොනවද කරන්න තියෙන්නේ මේ විදිහට පරිපථය හදන්න තියෙන්නේ නේද රූපේ පරිදි බල්බය ස්විචය වියලි කෝෂ හා ඇන ගසා සකසාගත් ලෑලි කැබැල්ල ඔන්න පරිපථයට හයි කරනවා ඉන්පසු ලෑල්ලේ ඇන දෙකක් සවි කර එයට තඹ කම්බියක් ගැට ගහනවා ඉන්පසු මාලිමාව තඹ කම්බිය යටින් තබා නිරීක්ෂණය කරයි මෙහිදී මාලිමාවේ දර්ශකය හා තඹ කම්බිය සමාන්තරව තබා ගැනීමෙන් නිරීක්ෂණය පහසු වෙනවා ඉන්පසු ස්විචය සංවෘත කරයි නැවත ස්විචය විවෘත කර නැවතද සංවෘත කරයි නේද ඒ විදිහට ඔන්න නිරීක්ෂණ ලබා ගන්න තමයි තියෙන්නේ හරි එතකොට ආයෝන්න අපිට අන්තිමට ලියන්න පුළුවන් නැවතද සංවෘත කරයි සියලු අවස්ථාවන් වලදී නිරීක්ෂණ ලබා ගනි සියලු අවස්ථාවන් වලදී සියලු අවස්ථාවන් වලදී නිරීක්ෂණ ලබා ගනි සියලු අවස්ථාවන් වලදී නිරීක්ෂණ ලබා ගනි හරිද බාන පුතාලා හරි නේද හරි දැන් පැහැදිලි නේද එහෙනම් කරන විදිය දැන් එහෙනම් පුතේ ඔන්න කරන විදිය දන්නවා නේද නිරීක්ෂණ ලබා ගන්න ආකාරය දන්නවා අපි එහෙනම් පොඩ්ඩක් ලැබ් එකට ගිහිල්ලා නිරීක්ෂණ අරගෙනෙමුද හරි පුතාලා මන් දැන් ලෑස්ති වෙන්නේ ඕගොල්ලන්ට විද්‍යුත් ධාරාවක චුම්බක ඵලයක් තියෙනවද කියලා පරීක්ෂා කරන්න. ඉතින් පුතාලා විද්‍යුත් ධාරාවක චුම්බක ඵලයක් තියෙනවද කියලා බලන්න. දැන් පුතාලා දන්නවනේ මාලිමාවක් අසලට චුම්බකයක් අරගෙන ආවොත් එහෙම මොකද වෙන්නේ? දැන් මාලිමාවක් නිකන් මෙහෙම තියලා තිනකොට මේ විදියට මේ උතුරු දකුණු දිශාව උස්සේනේ පිහිටන්නේ. තේරෙනවද පුතාලා? දැන් මෙහෙම උතුරු දකුණු දිශාව උස්සේ පිහිටන්නේ. දැන් මට ඕනනම් මාලිමාව දැන් මේ විදියට හදලා හරි දැන් ඔන්න තියෙන උතුරු දකුණු දිශාව කොහොමද කියලා තමයි ඔය තියෙන්නේ. පේනවද පුතාලට? හරි. දැන් මේ විදිහට පිහිටලා තියෙනකොට මාලිමාව එතකොට පුතේ මෙතෙන්ට චුම්බකයක් අරගෙන ආවොත් මේකේ උත්ක්‍රමණයක් පුතාලට දකින්න පුළුවන්නේ. හරි මම ඉස්සලා පෙන්නන්නම් කොහොමද මම දැන් මේකට චුම්බකයක් ලං කරනවා මේ ඔය. පේනවනේද? එතන අර දර්ශකයේ මෙතන උත්ක්‍රමණයක් දකින්න ලැබෙනවා. ඒ කියන්නේ චුම්බකයක් මෙතේ ආකර්ෂණය කියන්නේ චුම්බකයක් ළඟට එනකොට ඒ ආකර්ෂණ විකර්ෂණ බල නිසා මේකේ උත්ක්‍රමණයක් දකින්න ලැබෙනවා. ඉතින් දැන් මෙතන දැන් කිසිම චුම්බකයක් නැහැනේ මම ඒ චුම්බකේ ඉවත් කරා දැන්. දැන් මෙතන තියෙන පරිපථයක්. මෙතන ස්විචය තියෙනවා, මෙතන වියලි කෝෂ දෙකක් තියෙනවා. මේ විදිහට සන්නායක කම්බි මගින් මේක සම්බන්ධ කරලා තියෙනවා. නේද? මෙතන තියෙන්නේ මේ තඹ කම්බියක්. නේද? මේ විදිහට මෙතන තියෙනවා මේ තියෙන්නේ මේ ඇන දෙකක් මෙතන සවි කරලා ඒ ඇන දෙකට මේ විදිහට මේ තඹ කම්බියක් තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. දැන් මම කරන්නේ පුතාලා මේ ස්විච් එක ඔන් කරන්න ලෑස්ති වෙන්නේ. මම දැන් මේ ස්විච් එක ඔන් කරනකොට දැන් පුතාලා බලන්න මේ මාලිමාවේ දර්ශකයේ මොකක් හරි වෙනසක් දකින්නවද කියලා. ඔන්න මම ස්විච් එක ඔන් කරනවන්න පේනව නේද පුතාලට? දර්ශකයේ උත්ක්‍රමණයක් පුතාලා දැක්ක නේද? නිරීක්ෂණය කළා නේද මේ? ඔන්න බලන්න. අර පේනව නේද? ඒ කියන්නේ එහෙනම් දැන් ඉස්සෙල්ලා අපි චුම්බකයක් මෙතෙන්ට ලං කරාමනේ පුතේ මේකේ උත්ක්‍රමණයක් දකින්න ලැබුණේ. දැන් කිසිම චුම්බකයක් මෙතන නැහැනේ. මෙතන තියෙන්නේ මේ විද්‍යුත් ධාරාවක් මේ තුලින් ගලාගෙන යනවා මේ ස්විච් එක ඔන් කරාම. දැන් මම ස්විච් එක ඔන් කරනකොට විද්‍යුත් ධාරාව ගලාගෙන යනකොට තමයි ඔන්න දර්ශකයේ උත්ක්‍රමණය වෙන්නේ. ඒ කියන්නේ එහෙනම් විද්‍යුත් ධාරාවක් ගලාගෙන යනකොට මොකද වෙන්නේ පුතේ? මෙතන චුම්බක ඵලයක් හටගන්නවා. ඒ හටගන්නා චුම්බක ඵලය නිසා තමයි මේ මාලිමාවේ දර්ශකයේ උත්ක්‍රමණය වෙන්නේ. පැහැදිලි නේද? එහෙනම් විද්‍යුත් ධාරාවකින් චුම්බක ඵලයක් හටගන්නවා කියලා අපිට මේ පරීක්ෂණයෙන් නිගමනය කරන්න පුළුවන්. පැහැදිලි නේද පුතාලට?
හරි පුතාලා ඔගොලු නිරීක්ෂණය කළා නේද? පුතාලා දැක්ක නේද? එතකොට මේ ඒ කියන්නේ අවස්ථා ටික හරිම පරිස්සමින් පුතාලා නිරීක්ෂණය කළා නම් ඔගලන්ට එතකොට ඒ අර පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන් නේද? එතකොට ඔගොලු දැක්කයි දැන් ඉස්සෙල්ලාම තඹකම්බියේ යටින් මාලිමාව තියලා තිබ්බම මේ මාලිමාව දර්ශකයේ උතුරු දකුණු දිශාව ඔස්සේ හැරිලා තිබුණා. වෙනස් වුණේ නැහැ. ඕන ඔයගලන්ට මං කිව්වා තඹකම්බියත් එක්ක සමාන්තරව තියන්නත් පුළුවන්. එහෙම නොතිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි මොකද කරන්නේ පුතාලා? දැන් ඉස්ලාම ඔයගල දැක්කා මාලිමාවට චුම්බකයක් ලං කරනකොට මේ මාලිමාවේ දර්ශකයේ උත්ක්‍රමණය වෙනවා කියලා දැක්කා. චුම්බකය නැති වෙලාවට එහෙම උත්ක්‍රමණයක් නැහැ කියලාත් පුතාලා දැක්කා. ඊළඟ පරිපථය හදලා ඉවර වෙලා ඒක යටින් මාලිමාව තියලා ස්විචේ විවෘත කරලා තියෙන වෙලාවේ මාලිමාවේ දර්ශකයේ කිසිම උත්ක්‍රමණයක් පුතාලා දැක්කේ නැහැ. නේද? ඊට පස්සේ ඊළඟ අවස්ථාවේදී මොකද වුනේ? මාලිමාව අර තඹකම්බියට යටින් තියලා නේද? එතකොට ස්විච් එක සංවෘත කරපු ගමන් මොකද වුනේ පුතේ? අර මාලිමාවේ දර්ශකයේ උත්ක්‍රමණය වෙනවා පුතාලා දැක්කා. මාලිමාවේ දර්ශකයේ උත්ක්‍රමණය වෙනවා පුතාලා දැක්කා. ඉතින් ඒ කියන්නේ එහෙනම් විද්‍යුත් ධාරාවක් පරිපථය තුලින් ගමන් කරනකොට මොකද වෙන්නේ පුතේ? මාලිමාවේ දර්ශකයේ උත්ක්‍රමණය වුණා. ඇයි? චුම්බක ඵලයක් හටගත්තු නිසා. දැන් ඉස්සෙල්ලා පුතාලට මම පෙන්නුවානේ චුම්බකයක් ලං කරනකොට තමයි දර්ශකයේ උත්ක්‍රමණය වෙන කිසි දෙයකට එහෙම වෙන්නේ නැහැ. නේද? එහෙනම් ඒ කියන්නේ මෙතෙන්දී ධාරාව ගමන් කරන අවස්ථාවේ චුම්බක ඵලයක් හටගෙන තියෙනවා. ඒ හටගත්තු නිසා තමයි පුතේ අර දර්ශකයේ උත්ක්‍රමණය වුණේ නේද? එතකොට ස්විච් එක ආපහු විවෘත කරපු ගමන් මොකද වුනේ? ඔෆ් කරපු ගමන් ආයි අර දර්ශකයේ තිබුණු තැනටම ඇවිල්ලා නැවතුණා. නේද? තිබුණු තැනටම ඇවිල්ලා නැවතුණා. වෙනසක් වුණේ නැහැ. නේද? ආයි උත්ක්‍රමණයක් වෙන දකින්න ලැබෙන්නේ නැහැ. ආයි අපි මේක සංවෘත කරාම ස්විච් එක ඔන් කරාම මොකද වුනේ? නැවත මේ දර්ශකයේ උත්ක්‍රමණයක් පුතාලට දකින්න ලැබුණා. මේක කීප වාරයක් කරලා බැලුවොත් පුතාලට මේ නිරීක්ෂණ ලබා ගන්න පුළුවන්. තේරෙනවද? හරි. අපි ලියමුද එහෙනම් නිරීක්ෂණය? හරි පුතේ. අපි එහෙනම් ලියමු නිරීක්ෂණය. අපිට ලියන්න පුළුවන් මොකක්ද? අපි ලියමු පළමු අවස්ථාවේ ස්විචය පළමු අවස්ථාවේ ස්විචය විවෘත කළ ඇති විට විවෘත කර ඇති විට පළමු අවස්ථාවේ ස්විචය විවෘත කර ඇති විට පළමු අවස්ථාවේ ස්විචය විවෘත කර ඇති විට මාලිමාවේ දර්ශකය උත්ක්‍රමණයක් නොදැක්විය. පළමු අවස්ථාවේ ස්විචය විවෘත කර ඇති විට මාලිමාවේ දර්ශකය උත්ක්‍රමණයක් නොදැක්විය. ඊළඟට මොකද වෙන්නේ? දෙවන අවස්ථාවේ ස්විචය සංවෘත කළ විට මාලිමාවේ දර්ශකය උත්ක්‍රමණය විය. දෙවන අවස්ථාවේ ස්විචය සංවෘත කළ විට මාලිමාවේ දර්ශකය උත්ක්‍රමණය විය. ඊට පස්සේ මොකද වෙන්නේ පුතේ?
නැවත ස්විචය විවෘත කළ විට නැවත ස්විචය විවෘත කළ විට දර්ශකය දර්ශකය පළමු පිහිටුමට පැමිණුනි. හරි. නැවත ස්විචය විවෘත කළ විට දර්ශකය පළමු පිහිටුමට පැමිණුනි. නේද? සංවෘත කළ විට නැවත උත්ක්‍රමණය වුණා. ඕනනම් ඒකටම ලියමු අපි. සංවෘත කළ විට, දැන් නැවත සංවෘත කළ විට, නැවත සංවෘත කළ විට උත්ක්‍රමණය විය. හරි, ඔන්න ඔය ටික තමයි තියෙන්නේ නේද පුතේ? මොකද පළමු අවස්ථාවේ ස්විචය විවෘත කර ඇති විට මාලිමාවේ දර්ශකය උත්ක්‍රමණයක් නොදැක්වීය. උත්ක්‍රමණයක් දැක්වේ නෑ නේද? පළවෙනි වෙලාවේ නිකන් තියලා තිබ්බම ස්විච් එක ඔෆ් කරලා තිබුණේ. එතකොට ඔන්න උත්ක්‍රමණයක් දැක්වේ නෑ. දෙවෙනි අවස්ථාවේ ස්විචය සංවෘත කරාම, ඒ කියන්නේ ස්විච් එක ඔන් කරාම මාලිමාවේ දර්ශකය ඔන්න උත්ක්‍රමණයක් දැක්වුවා. නැවත ස්විචය විවෘත කළ විට දර්ශකය පළමු පිහිටුමට ආපහු ආවා. නේද? ආයි ඔෆ් කරපු ගමන් මොකද වුනේ පුතේ? ආපහු අර තිබ්බ ඒ පොසිෂන් එකටම ආපහු ආවා නේද? නැවත සංවෘත කළාම ආපහු උත්ක්‍රමණය වුණා. ඒ කියන්නේ එහෙනම් හැම අවස්ථාවෙම ස්විච් එක ඔන් කරනකොට, ඒ කියන්නේ මොකද වෙන්නේ? විද්‍යුත් ධාරාවක් ගමන් කරනවනේ. එහෙනම් විද්‍යුත් ධාරාව ගමන් කරන හැම අවස්ථාවකදීම මොකද වෙන්නේ? චුම්බක ඵලයක් හට ගන්නවා. ඒ චුම්බක ඵලය හට ගන්න නිසා තමයි මාලිමාවේ දර්ශකය උත්ක්‍රමණය වෙන්නේ. ඒක ඕෆ් කරනකොට මොකද වෙන්නේ? චුම්බක ඵලයක් හටගන්නේ නැති නිසා සාමාන්‍ය පිහිටන ආකාරයට මාලිමාව පිහිටනවා නේද? එහෙනම් අපිට ලියන්න පුළුවන් පුතේ මෙතන නිගමනය. අපි ලියමු නිගමනය. විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලයක්, විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලයක් ඇති බව, විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලයක් ඇති බව නිගමනය කළ හැකිය. විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලයක් ඇති බව නිගමනය කළ හැකිය. පැහැදිලි නේද පුතාලට? ගැටලුවක් නෑ නේද පුතේ? පැහැදිලි නේද? හරි. එහෙනම් ඔන්න විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලයක් තියෙනවා කියලා කියන්න පරීක්ෂණාත්මකව ඔප්පු කරගන්න අපිට පුළුවන් වුණා. දැන් තවත් ඒවා තියෙනවා මේ විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය ගැන කතා කරන්න. හරි. අපි එහෙනම් පුතේ ඊළඟ පරිච්ඡේදයේදී කතා කරමු මේ විද්‍යුත් ධාරාවේ චුම්බක ඵලය ගැන. තවත් විස්තරාත්මකව පරීක්ෂණ කරලා, නිරීක්ෂණ අරගෙන, නිගමනවලට එළඹිලා තීරණ ගන්න පුතාලට පුළුවන් වෙයි නේද? එතකොට ඒ නිසා තවත් චුම්බක ඵලය පිළිබඳ පරීක්ෂණ කීපයක් එක්ක ඊළඟ පරිච්ඡේදයේදී අපි නැවත හමු වෙමු.